සුභාසිරි දිනාතන පරිපූර්ණ දරිද්‍රතාවය අධිනය ශාන්තානා බාලිකාවට තවත් එක් විශේෂ දිනයක්. අප සිදු දිනාම අද දින මෙහි රැඳි සිටින්නේ එම විශේෂ පරිණිසාවේ. අද දින සෑම වසරකම වාගේ අප පාසල දිවි හෘදයේ කැපකිරීම වෙන්නේ වෙනුවෙන් ශාන්තානා බාලිකාවේ නවරු නිර්මාතෘවරිය වන ගර්භාන්ති පෙරේරා කණ්‍යා මෞතමියගේ විදුහල්පති පදවිකාක්ෂයේ 15 වසරක සම්පූර්ණ වීම වෙනුවෙන් ඇයට සුභාශිංසනය කිරීමට අද දිනේද යෙදී තිබෙනවා. මම ආරාධනා කරනවා දිව්‍ය පූජාව පැවැත්වීම සඳහා ඉතාමත් ගෞරවයෙන් යුතුව බෝපිරිය ශාන්ත නිකොලා දේවමැදුරෙන් මෙහි පැමිණි ගරු ඉන්ද්‍රජිත් සිල්වා ප්‍රියතුමනි ඔබ වහන්සේට අප පාසල දිව්‍ය හෘදයේ කැපකරමින් සුදක්නාරංගේද නාමයෙන් අප ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාද දෙවි ප්‍රියරංගේ සැබෑ ඉදී වන්නේ දේවවාසය මෙසේ දෙවියන් වහන්සේ
Thank you.
කාරුණික ආරාධනා කරනවා වේදිකාව පැමිණෙන ලෙසට ගරු ඉන්ද්‍රතිස්ස සිල්වා පීතුමනි ඔබතුමාටත් විදුහල්පති දෙපළ වන ගරු යමුනා පුගේරාගල මහත්මිය ඔබතුමියටත් විපුලි දේවකාගුරු මහත්මිය ඔබතුමියටත් අප පාසලේ වර්තමාන නියෝජ්‍ය විදුහල්පති වරුන් දෙපළ වන ශාමලා ගුරු මහත්මියට සහ සඳි පෙරේරා ගුරු මහත්මිය ගුරු මහතාටත් ආරාධනා කරනවා. Thank you.
ඉන්න දැනට මාත් එක්ක ඉන්නවා බොහොම සුළු පිරිසක්.
ඒ අතරිනුත් ගොඩක් අය විශ්‍රාම ගත්තා. ඒක මාරු වෙලා ගියා. මම ආපුදා ඉඳලා මාත් එක්ක හිටපු ගුරු මහත්ම මහත්මිය සිහිපත් කරනවා මේ රයි මේ වෙලාවේදී. අවුරුදු 15 තුලදීම මේ පාසලේ යම් කාර්යයක් කරා නම් ඒකට අතුමිත දුන්නු. ඒ හැම කෙනෙක්ම ආදරෙන් සිහිපත් කරනවා. ඒකම මා හත්කල් වැඩගත් දෙමව්පියන් සියලු දෙනා සිහිපත් කරනවා මේ අවස්ථාවේදී. ඒ අය විවිධ ආකාරයෙන් මට උදව් වුණා. ඒකම ඒ අය කරන ලද අභියෝග මට උදව්වක් වුණා වැඩ කරන්න. අභියෝගත් ඒ හා සමාන උදව් වෙනවා. සමහරට විවේචන උදව්වක් වුණා මට වැඩ කරන්නට. ඒක ප්‍රශංසාද උදව්වක් වුණා වැඩ කරන්නට. ඉතින් මම අතීත දිහා බලනකොට මම ආවේ පොඩි ටීචර් කෙනෙක් හැටියට මේ ඉස්කෝලෙට. ඒ එනකොට මම විපුලි මිස්වත් යමුනා මිස්වත් අමතක කරන්න බැහැ. හේතුව තමයි මාව තල්ලු කරලා මෙතෙන්ට දැම්මේ. එතුමන් දෙදෙනා එකම රණ මිනිස්සුද මෙතන නැහැ. ඉතින් ඒ තුන්දෙනා මගේ ජීවිතේ බොහොම ළඟින් හිටපු අය. මගේ කඳුළු හොඳට අඳුරන අය. මේ ජීවිතේ මම ගොඩාක් ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙනකොට ඒවා ආදරෙන් බෙදාගත්තු තුන්දෙනෙක් මම අමතක කරන්න හොඳ නැහැ. මගේ ජීවිතේ ගොඩාක් දුර ඇවිල්ලා මාව තල්ලු කරලා සමහරක් වෙලාවට මට අයියක් වෙන්න පිටිපස්සෙන් හිටියා. මම ඔයාලගේ පාසලට ආධුනිකව එනකොට මම පාසල ගැන නොදැන කිසිම දෙයක් නොදැන මම පාසලට එනකොට ලොකු ශක්තියක් වුණා. ඉතින් අද විදුහල්පති පත්වීම ලබාගෙන මම ඉන්නවා නම් විශේෂයෙන් යමුනා විශ්වාව අන්තිම මොහොත වෙනකම්ම තල්ලු කරනවා. විභාග කරන්න මේක කරන්න මේ විදිහට යන්න ඕනේ මේ තැන ලබා ගන්න ඕනේ කියලා තල්ලු කරනවා. ඉතින් එකම ඒ තල්ලු කරලා ඒ දුන්නු ශක්තිය ඒ වගේම විදුලිස් කට දුන්නු ශක්තිය මම අමතක කරන්න හොඳ නැහැ. එකම රමණිවිස් කටිස්කෝය අරගෙන එන්න ඒ දවස්වලදී ලොකු ශක්තියක් වුණා. දේවල් කරනකොට ඉදිරියෙම හිටියා. ඉතින් මම දැනටත් කැඩට් කරනකොට මම 10 සැරයක් රමණිවිස්ගේ නම කියනවා. මොකද රමණිවිස් ඉන්න කාලෙදි කරපු දේවල් මට හැම මොහොතෙම මතක් වෙනවා. ඉතින් ඒ තුන්දෙනාම මම විශේෂයෙන් මතක් කරන්නේ පෞද්ගලිකව මගේ ජීවිතේ ශක්තියක් නිසා. ඒකම මේ පාසලේ දියුණුව උදෙසා ඒ අය මට ගොඩාක් උදව් කරපු නිසා. ඉතින් ඒකම අපේ රංජිත් ශාමලාමිස් දෙවෙනි වතාවටත් අපේ ඉස්කෝලේ ඇවිල්ලා ඉන්නවා. දැන් මට කියලා යනවා අවුරුදු 20 දිත් මේ මාකල්ම දෙන්න ලැබේවා කියලා. මම නම් ඒ ප්‍රාර්ථනේ කරන්නේ මේ හේතුව අවුරුදු 15 හොඳටම ඇති. ඉතින් මගේ අතින්ම මේක අවුරුදු 20 දිත් මම සිස්ටර් දෙන්න ඕනි කියලා මිස් හිතනවා. මම නම් එහෙම හිතන්නේ නැහැ. මොකද දැන් කාලේ හරි අවුරුදු 15ක් මම ඕගොල්ලෝ එක්ක හිටියා. මගේ ජීවිතේ I have given best of mine. මගේ හොඳම කාලය මන් දීලා තියෙන්නේ. දැන් මගේ බහින කලාව. ඉතින් මම වයසට යන කලාව දැන් තියෙන්නේ. මගේ හොඳම ජීවිතේ ස්ප්‍රීසෝ ඔයාලා වෙනුවෙන් මම කැප කරා. දිව්‍යන් වහන්සේ මාව පාවිච්චි කරා මේ අවුරුදු 15 තුනදී මගේ ජීවිතේ හොඳම කාලය. කියන්නේ තරුණ කාලෙත් නෙමෙයි වැඩිහිටි කාලෙත් නෙමෙයි මැදි වයස දිව්‍යන් වහන්සේ පාවිච්චි කරා ඔබ වෙනුවෙන්. මම ඒ ගැන සතුටු වෙනවා. මම මේ ඉස්කෝලේ ගැන මේ පාසලේ කරපු දේ කියපු දේ හැම දෙයක් ගැන මම ගොඩාක් සතුටු වෙන්නේ උන්වහන්සේ දුන්නු මට ශක්තිය නිසා. වෙන මොකවත් නිසා නෙමෙයි. මම ආඩම්බර වෙන්නේ කිසිම කාර්යයක් ගැන. මොකද මම හරි දුර්වල මිනිස්සෙක්. මට මතකයි ගිය 14 වෙනි සම්වත්සරේ සම්මුඛ මට කෙලි නින්දක්ද මට විපුලි මිස් කවුද මගේ යමුනා මිසුයි කවුද කුමා මිසුයි තල්ලුවක් දාගෙන තමයි මම හිටවරට තියාගෙන හිටියේ මේ උත්සවයේ අවසන් වෙනකම් පූජාව අවසන් වෙනකම්. ඉතින් මං එච්චර දුරවලයි කියලා මම දැනනකොට දෙවෙනහසෙ මට ඒක හොඳටම දැනෙන්න ඉඩ හැරියා. මම ශාරීරිකව හා හැම අතින්ම දුරවලයි කියලා ඒ අතින්ම දැනෙන්න ඉඩ හැරියා. ඔබ වාත් එක්ක හරි ශක්තිමත් කියලා. අද දෙවියන් වහන්සේ මම ස්තුතිවන්ත වෙනවා. මට අද කැලේ හිටගෙන මෙහෙම ඔබට කතා කරන්න පුළුවන්කම ලැබුණේ. උන්වහන්සේ නැවතත් මාව අවශ්‍ය වුණ නිසා, කෙලින් තියාගෙන මේ වැඩ කටයුතු කරන්න අවශ්‍ය වුණ නිසා. තමයි මම දැන් හිටගෙන ඉඳගෙන ඉන්න තිබෙනම කල්පනා කරා මං ගිය අවුරුද්දේ මේ මොහොතට මුහුණ දෙන්නේ කොහොමද? මේ අවුරුද්දේ මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඒ නිසා දරුවනි ඔයගලන්ට මම ඉල්ලා හිටින්නේ අපි නෙමේ අපි ලොකු මිනිස්සු නෙමේ අපිට ලොකු දේවල් කරන්න බෑ. දෙවියන් වහන්සේ අපිව පාවිච්චි කරුවේ නැත්තම් අපිව ඒ විදිහට මෙහෙවෙන්නේ නැත්තම් අපිට ලොකු දේවල් කරන්න බෑ. ඒ නිසා අපි මොනම දෙයක් ගැනවත් ආඩම්බර වෙන්න අපිට බෑ. අපි කරා කියලා මම කරා කියලා ආඩම්බර වෙන්න බෑ. මාතෘ උන්වහන්සේ සියලු දේ කරා කියලා අපිට ආඩම්බර වෙන්න පුළුවන්. මොකද අපි අධහන දෙවියන් වහන්සේ මහා බලසම්පන්න දෙවි කෙනෙක්. උන්වහන්සේට කිසිවක් නැති තැනින් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් දෙවි කෙනෙක්. ඉතින් අපි ඒ ස්තුතිය හා ගෞරවය පුද කරන්න තමයි මම මේ පූජාව ඉල්ලා සිටියේ. පියතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අලුත් පියතුමෙක් අපි ගාවට ඇවිල්ලා අපිට ගොඩක් ආරම්භරයි. අපි ඉන්දිරා මිස්ගේ සහෝදරයා. ඉතින් අපි මම හිතුව ඇත්තටම අපි ඒ මිස් අපි පාසල වෙනුවෙන් කරන සේවය ගැන හිතලත්
අපි එතුමා ආදරෙන් පිළිගමු මේ පාසලට අපිට සභාවට තෑග්ගක් ඒකම අපිට ත්‍යාගයක් මේ අවස්ථාවේදී අපේ පවුලට ත්‍යාගයක් අපේ පවුලේ කෙනෙක්ගේ සහෝදරයෙක් නිසා අපිට ත්‍යාගයක් ලෙස ඔබ පිළිගන්නවා එතුමාව ඒ වගේම ආචාර්ය මණ්ඩලේ හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා ඔබ දරුවම යොමු කරලා තිබුණා මට කෘතඥ සලකන්න මම ඒක කරන්න එපා කියලා කිව්ව කාලේ නාස්ති වෙනුනද නමුත් ඔබ හොඳ හිතින් මේ දේ කළා මේ දේට ගොඩක් ස්තුතිවන්ත වෙනවා දරුවෝ ලස්සන කාඩ් හදලා තිබුණා ලස්සන දේවල් ලියලා තියෙනවා මම ඒව හවසට කියවන්නම් ඉතින් මම ගොඩක් සතුටු වෙනවා දරුවෝ ලියන කියන දේවල් ගැන මොකද ඒගොල්ලෝ හදලා තිබ්බ ලියන දේවල් වෙන්න ඕනේ ඒවා ඒ නිසා මම ඒ ගැන සතුටු වෙනවා මේ හැම දෙයකටම ස්තුතිවන්ත වෙනවා උමාමි කුමාරිට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ පිටිපස්සේ ඉඳගෙන ඒකම මම මේ කාර්යභාර දුන්නේ නිමාලි මිස්ටර් ලේකා මිස්ටර් මේ අය සංවිධානය කරලා මේ කටයුත්ත මේ ආකාරයෙන් ඉටු කරන්නට ඒ අය විහිස මහන්සි වුණා ඒ දක් කොහොම හොඳ හිත ආදරේ පෙන්නුම් කරපු මේ හැමකෙටම ස්තුතිවන්ත වෙනවා ඒකම දරුවන්ගෙන් ඉල්ලා හිටින්නේ අපි සිය වසකට පා තබනවා ලබන අප්‍රේල් මාසේ වෙනකොට සියවසක් සම්පූර්ණ කරනවා ඒ නිසා ඔගලෝ හුඟක් පිටර ගන්න අපිට අද ඒ තුන ඒ නමේ ගන්න දරුවෝ නෙමෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ ජීවිත හදා ගන්න දරුවෝ ඔබ ඒ නමේ ගත්තේ නැහැ කියලා මම ඔබත් එක්ක තරහ නැහැ ඒ තුන ගත්තේ නැහැ කියලාත් ඔබත් එක්ක තරහ නැහැ අපේ ජීවිත අපි හැඩගස්වා ගමු මොකද අපි මහා අභියෝගාත්මක සමාජයක ඉන්නේ ඒ නිසා අපේ ජීවිත හැඩගස්වා ගන්නට පුළුවන් තරම් උත්සාහ කරමු මේ සිහි නුවණ කැඳවලා ගමු කොහෙද ඉන්නේ මොනවද කරන්නේ මොනවාද අපේ ජීවිත වලට එන්නේ කියන එක සිහි කල්පනාවෙන් ජීවත් වෙලා මේ සිහිය වර්ධනය කරගෙන අපි තුල අපි කල්පනාවේ මේ ලෝකෙ හැම දෙයකටම මුහුණ දෙන්න උත්සාහ කරමු නැත්තම් කරන්නම් වාලි දේවල් කරන්න එපා ඉස්කෝලේ එන්නම් වාලි එන්න එපා ඉගෙන ගන්නම් වාලි ඉගෙන ගන්නත් එපා සමාජයේ ජීවත් වෙන විදිහට ජීවත් වෙන්නත් එපා ඔබ ජීවිතය හදාගන්න ඒක තමයි ඔබට දෙන්න තියෙන උතුම් අවවාදය මේ අවස්ථාවේදී හේතුව අපේ ප්‍රතිඵල නෙමෙයි අපේ ජීවිතය කියන්නේ අපේ 9A's වත් 3A's වත් නෙමෙයි අපේ ජීවිතය කියන්නේ ඔබ මේ සාන්තාරා බාලිකා මහා විදුහලේ ලබාගෙන යන ජීවිත පුරුව ඔබගේ ජීවිතේ හැඩගස්වා ගැනීම තමයි සමාජය තුළ ඉතුරු වෙන්නේ අන්න ඒ ගුණාංගය ඉතුරු කරගන්න කියලා ඔයගලන්ගෙන් ඉල්ලා හිටිනවා ඉගෙන ගන්න එකත් අවශ්‍යයි ඉගෙන ගන්න නැහැ කියලා මම කියන්නේ ඉගෙන ගන්න අවශ්‍යයි නමුත් අංක 1 දෙක ඔබේ ජීවිතේ හැදියාව කියන්නේ ළමෙක් හැටියට කොහොමද සමාජයේ ජීවත් වෙන්නේ අන්න ඒ හැදියාව ගන්න ඔබ ඒ වගේ වැරදි කරද්දි තමයි මට ගොඩක්ම දුක හිතෙන්නේ ඔබ අසමත් වෙනවට වඩා දුක හිතෙන්නේ ඔබ ජීවිතේ පරදිනකොට ඔබ ජීවිතේ පරදිනකොට ඔබ ජීවිතේ ඈත් වෙනකොට ජීවිතේ හොඳ වයසදී ඒ කියන්නේ අපි කරන්න ඕන දේ නෙමෙයි සමහර වෙලාවට ඒ වයසදී කරන්නේ අවුරුදු 45 දී කරන්න ඕනේ 35 දී කරන්න ඕනේ 25 දී කරන්න ඕනේ ඔබලු දැන් කරද්දි අපිට ගොඩක් දුක හිතෙනවා ඒ නිසා මේ වයසට ගැලපෙන ආකාරයෙන් ජීවත් වෙලා ජීවිතේ හැඩගස්වා ගන්න කියලා ඔයගලන් ඉල්ලා හිටිනවා හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා මා වෙනුවෙන් අද මේ දවස සහ මේ වෙලාව කැප කිරීම ඒකම ඔබේ හොඳ හිත ඔබගේ ත්‍යාග ඔබේ ලස්සන මල් වලින් ආදරේ මට පෙන්නුම් කරන්නේ ඒ හැම දෙයකටම ස්තුතිවන්ත වෙනවා හැම දිනකටම සුබ ප්‍රාර්ථනා කරනවා ස්තුති එස්බීට බිදුහත්තේ මෑණියනි නිරුපාපණ්‍ය කුසීරියනි නියෝපි විහාරපතේ සාමදා ගුරුමෑණියනි අපේ හිටපු නියෝජිත විහාරපතිතුමාණ ඉපිලි දේවිකා යමුනා ගුරු මෑණිවරුනි සහකාර විහාරපතේ උමා මහේස් මැතිනේ ආදරණීය ගුරු මණ්ඩලයෙන්ද දරුවන් ගැන්ද අවසරයි ස්තුති කතාව මට පැවරලා තිබුණත් මට තිබුණා මේ කතාවක් කියලා මේ ස්තුතිය කරන්න කියලා. මේ කතාව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මේට අවුරුදු 3කට කලින්. පිළිකා රෝගයෙන් මේ යම් සිටි දැනස්තියක් යාඥා කරන්න පටන් අරගෙන තියෙනවා සුද්ධ වූ පෙරේසා මෞතුමියට. උදේ පාන්දර නැගිටලා ප්‍රාර්ථනාවක් කළාලු සුද්ධෝ තෙරේසා මෞතුමියනි මා වෙනුවෙන් දෙවියන් වහන්සේට යාඥා කරන්න පුළුවන් නම් මට ජීවිත දාණය ලබා දෙන්න කියලා ඉන්දිය මාධ්‍ය වාර්තා කරන විදිහට
වෛද්‍යවරුන් මවිතයට පත් කරමින් මාස තුනකට පසු කරපු වෛද්‍ය පරීක්ෂණය තුළදී ඇයට පිළිකාවක් තිබ්බද කියන එකවත් සොයාගන්න බැරි වෙලා තියෙනවා. ඉන්පසු එතැනත්තිය සුද්ධ තෙරේසා මෞතුමියව දේවත්වයෙන් පුද කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් අපේ ජීවිතයේදී අපේ විශ්වාසයෙන් මත අපිට බොහෝ දේ කරන්න පුළුවන්. ගරු පියතුමනි, ඔබතුමන් ගාව අසුන්ගෙන සිටින අපේ විදුහල්පති මෞතුමිය සඳ ලංකාවෙන් මෙලවට දායාද වෙලා උදාර්ථර දෙමව්පියන්ට ගාව අපේ පාසලට එතුමිය කියන විදිහට මාව එන්න මේ හිටිය මාව ගෙන ආවා, බලෙන් ගෙන ආවා. එහෙම තමයි කිව්වේ. 1994 දී රජයේ පත්වීම ලැබලා අනුරාධපුරේ සාන්ත අන්තවනේ මහවිද්‍යාලය අලගොල්ලෑව අවුරුදු එකමාරක් පමණ වැඩ කළ දුෂ්කර සේවයේ, රාගම් බැසිලිකාවේ අවුරුදු 8ක් පමණ වැඩ කරලා ඉංග්‍රීසි ගුරුපත් වීම ලද ගුරුතුමියක ලෙස, ඉන්පස්සේ තමයි සාන්තානාවේ භාග්‍ය උදා වෙන්නේ. මට යමක් කියන්න දෙනවා. එතුමිය 2004 ජූනි 29 වෙනිදා පාසලට එනවා. මම 2005 ජූනි 17 වෙනිදා මේ පාසලට පැමිණෙනවා. ඒ සතිය මට හරි මතකයි. වැසිබර දවසක් මම සිස්ටර්ෙන් ඇහුවා, සිස්ටර් මේ මොකක්ද මේ ඉස්කෝලේ මෙතන මඩවලක්නේ කියලා. ඊට පස්සේ සිස්ටර් මට කිව්වා, මතකයි මම මේ අලුතෙන් ආවා, මේ ගොඩක් වැඩ කරගෙන යනවා කියලා. අපේ දරුවෝ උතන ඉස්සරහා තනකොළ පිට්ටනිය ගාව තියෙන ඉතින් මාළු අල්ලනවා වැස්ස දවස්වලට. ඊට පස්සේ ගුරුවරු දේපාන්දරට ඇවිල්ලා ලොකු ගල් අරගෙන එක දිගටම දානවා අර පැත්තට යන්න ඕනේ. ඒ ගල්වල අඩිය තියලා තමයි ඉස්සරහට ගියේ. එදා තිබ්බා දෙවැන්ත ප්‍රශ්න වගේ. එකම තමයි අපේ පාසල හැමතැනම කුණු. ඒකව තව ප්‍රශ්න වගේ තිබ්බා. මේක මහ විශාල විදියට අබලන් වෙලා තිබ්බා. එතුමියට මං හිතන්නේ විශාල කාර්යභාරයක් කරලා තිබ්බා. ඉතින් මේ මට එක කියන්න හිතුනේ, මම ඉගෙන ගත්ත මම උගන්වපු ඉස්කෝල කීපයක් තියෙනවා. ඒ ඉස්කෝල වලට මම ගියාම ඒ ඉස්කෝල වල ප්‍රෞඩත්වය හරි හොඳයි. හැබැයි තිබ්බ තැන එහෙමම තියෙනවා. ඒ ගොඩනැගිලි එහෙමම තියෙනවා. ඊට පස්සේ මම මේ පාසලෙන් ඉවත් වෙලා ආපහු අවුරුදු 4කට විතර පස්සේ නැවත පාසලට එනකොට මේ පාසල මට මහ විශාල වෙනසක් ලැබුණා. මම විශාල විදිහට දියුණුවක් ලබලා තිබෙනවා. එතකොට ඒ දියුණුව පිටිපස්සේ ඉන්නේ අපේ මේ විදුහල්පති මෑණියන්. මට හිතෙනවා මේ පුංචියට බතු යටි වගේ හිතයක සමාවිද. මම නිතරම කියන කතාවක් තමයි විදුහල්පති පිරිමේ 10ක් තමයි මේ ඉන්නේ. හැබැයි එක ශරීරයක් තුළ ආරූඪ වෙලා. ඒ නිසා තමයි මේ පාසල අද මේ තත්ත්වයට අරගෙනීමේ හැකියාවක් උදා වෙලා තියෙනවා. ඉතින් ගරු විදුහල්පති මෑණියනි, ඔබතුමියට මම සාන්තානාවෙන් වෙන්නේ නෙවෙයි, වත්තර ජනතාවෙන් වෙනුත් නෙමෙයි. ඔබ මේ කරන කාර්යභාරය වෙනුවෙන් තව මේ කාර්යභාරය ඉදිරියට කරන්න නිල වශයෙන් බලය තිබෙනවා අවුරුදු 60 සම්පූර්ණ වෙනකම්. ඉතින් ඒ කාල සීමාව තුළ වෙනකම් මේ පාසලේ උන්නතිය සඳහා කැප වෙන්න කියන ගෞරවනීය ඉල්ලීමක් කරනවා. ඔබතුමියට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. එකම මේ අවුරුදු තුළ ගත්තහම මගේ ජීවිතයේ
දුක්බර අවස්ථා දෙකක් තියෙනවා. අතිරේක අවස්ථාවක් තියෙනවා, තුන්වෙනි අවස්ථාවක්. පළවෙනි එක තමයි පාස්කු ප්‍රහාරය. ඒක සැලවිච්ච ගමන් අර බිදි බිදි නැගෙන නැగి නැగి බෙදෙන රළක් දෝංකාරය දෙනවා වගේ මොකක්ද හදවතේ ගැස්මක් ඇති වෙලා කඳුළු බින්දු ගලාගෙන යන්න පටන් අරගත්තා. 126ක් පැවති දරිද්‍රතාවය 1990 දී වර්තමානයේ වෙනකොට අන්තදුකී භාවය සහ කුසගින්න ඉවත් වෙලා රජය ප්‍රකාශ කරනවා අපි දැන් ඒක 4.1කට අඩු කරලා තියෙනවා කියලා. එහෙත් කුසගින්න දරා ගන්න බැරුව මාස 11ක දරුවේ මියගිය සිදුවීම ඒක තමයි මගේ ජීවිතයේ මේ අවුරුද්දේදී වෙන දෙවන දුක්බර සිදුවීම. අද පාස්කු ප්‍රහාරයේ තරම්ම වේදනාවක් ආවා. කුසගින්න දරා ගන්න බැරුව මන්ද පෝෂණයෙන් මේ යන ගම්වේ මෑන් ඉතිහාසයේ කිසිතැනක වාර්තා වෙලා හිටියේ නැහැ. ඒක තමයි දුක්බර සිදුවීම් දෙක. ඊළඟ තුන්වෙනි එක තමයි බස්නාහිර පළාත ලංකාව තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ හොඳම පළාත. හොඳම පාසුකම් සහිත පළාත. හැබැයි 2018 2017 2019 වෙනකොට අධ්‍යාපන සංවර්ධනය අතින් පහළට බහින්න පටන් අරගෙන දැන් බස්නාහිර පළාත තුන්වෙනි ස්ථානයේ බවට පත් වෙලා තියෙනවා. එතකොට කාන්තාවන් පිරිමි ළමයි ඒ ගුණාත්මක සංවර්ධනය තුළ පිරිහීමක් තිබෙනවා කියන එක නිල වාර්තාවල සඳහන් වෙනවා. එහෙම වුණත් ගරු පියතුමනි, අපේ විදුහල්පති මෑණියන්ට අපි ඉඳ සිටින්ම ස්තුතිවන්ත වෙන්නේ වත්තල සාන්තානා බාලිකාව, සිංහල මාධ්‍ය, දෙමළ මාධ්‍ය, ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රතිඵලවල වත්තල කොට්ටාසේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඉහළින් රැජ වෙනවා. එතකොට හොඳම පාසල විදිහට අපිට කලාප කාර්යාලය නවතර කරනකොට වත්තල කොට්ටාසේ අපිට ඉතාමත්ම ගෞරවයක් අභිමානයක් ඇති වෙනවා. ගරු පියතුමනි, එබැවින් අපේ මේ විදුහල්පති මෞතුමිය විසින් කරන ලද කාර්ය අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය භෞතික සංවර්ධනයට එහා ගිය සංවර්ධනයක් එතුමිය අතින් සිද්ධ වෙනවා. පාස්කු ප්‍රහාරයේ දවසේදී මම විනාඩි 20කට පස්සේ එතුමියට දුරකථන පණිවිඩයක් ලබා දුන්නාම එතුමිය මේ මම ඉන්නේ කටුව පිටියේ මේ වෙලාවේ එතුමියගේ හදවතේ තිබෙන වේදනාව මට ෆෝන් එකෙන් හොඳට ඇහෙනවා. සර් මේක මරාගෙන මැරෙන ප්‍රහාරයක්. මගේ අස්වල කඳුළු. එතකොට එතුමියගේ සේවාව මේකේ පාසල තුළ අධ්‍යාපන සංවර්ධනය, භෞතික සංවර්ධනය, පාසලේ සමාජ සංවර්ධනය කියන කාර්යාවලිය මම පිළිගන්න කැමති නැහැ. ඒකත් එක්ක ඉන් එහාට ගිය සමාජ මෙහෙවරක තමයි එතුමිය ඉන්නේ. එබැවින් මම එතුමියට ඉතාමත්ම ගෞරවයෙන් නැවත වතාවක් ස්තුතිවන්ත වෙමින් අර කලින් කිව්ව කතාව ඉල්ලා අස්තර ගන්න කියලා ඉල්ලා සිටිනවා. මම දැන් හිටියා ඇති කියලා මට හිතෙනවා කියන කතාව අපි තියන්න දෙන්නේ නැහැ කොහොමද? එක්කම ගරු පියතුමාට මම විශේෂ ස්තුතියක් කරන්න කැමතියි. ඔබතුමාගේ දේශනාව පිළිබඳව ඇත්තෙන්ම මේ මම කතාව කරන්න හිටියම එහෙමනම් නෙවෙයි. හැබැයි ඔබතුමාගේ දේශනාව මම මෑත කාලයේදී අහපු ඉතාමත්ම වැදගත් අර්ථාන්විත එහෙම දේශනාවක්. එතන හදවතින් දෙවියන් වහන්සේට සමීප වෙන්න හැකියාවක් අපිට ඇත්තටම ඔබතුමාගේ දේශනාවෙන් ලැබුණා.
එතකොට අපි විදුහල්පති මෞතුමිය හරි වාග්යවත්යි මේ තේතුමාගේ අද පූජාව ලබන්නට තරම්. මොකද මං ගැන පෞද්ගලිකව කියනවා නම් මම සමහර අවස්ථාවල සත්ප්‍රසාද වහන්සේ ලබන්නේ නැහැ. ඒ තේතුමාගේ දේශනාවත් සිත මම අද ඒ දේ ලැබුවා. ඒක මම මම එහෙම කරපු එක අතීතේ නොකර හිටපු එක වැරදි පිටුමනේ. හැබැයි මට එහෙම ඔබතුමාගේ දේශනාවත් එක්ක මට එහෙම කරන්න හිතුණා. ඉතින් ඔබතුමාට සාන්තානා බාලිකා වෙනුවෙන් ඉතාමත්ම ගෞරවාන්විත පූර්වක ස්තුතිය සිදු කරන ගමන්ම මේ පාසලේ මේ උත්සවයේ සාර්ථක කර ගැනීම සඳහා ගුරු මණ්ඩලය, ඒ කියන්නේ ඉතා ඉහළ කාර්යභාරයක් කළ ශිෂ්‍ය නායක සංසදය, ඉතාහිල කාර්යභාරයක් කළා අධ්‍යන කාර්ය මණ්ඩලය වගේම අනධ්‍යන කාර්ය මණ්ඩලයක් ඉතාහාරය සාරීර කරගන්න උත්සාහ කළා. ඒ වගේම අපගේ දෙමාපියන්, අපේ දෙමාපිය සංසදය සංවර්ධන සමිතිය ඇතුළු ඒ සියලුම දෙනා ආදි ශිෂ්‍යාවන් මේ පිටිපස්සේ හිටියා. ඉතින් ඒ සියලු දෙනාටම සාන්තානා බාලිකාවේ ගෞරවනීය ස්තුතිය සිදු කරන ගමන්ම අවසාන වශයෙන් අපි විදුහල්පති මෞතුමිය නිතර කියන කතාවකින් මා ස්තුති කතාව අවසන් කරන්න. අධ්‍යාපනය කියලා කියන්නේ පොතපතේ ඉගෙන ගන්න දේ පමණක් නෙවෙයි, අපි යහපත් ජීවිතයක් තුළ ජීවිතය ඉගෙන ගන්න ඕනේ. මම එතුමියගේ කියන ප්‍රකාශයත් එක්ක 100%ක්ම එකඟ වෙනවා. හේතුව අධ්‍යාපනය යනු ජීවිතේ ජීවත් කරවීම පිළිබඳ මහඟු කාර්යභාරයක්. එතුමියට මේ කාර්ය තවදුරටත් කරන්න දේව ආශිර්වාදය ලැබේවා කියන උත්තරීතර ප්‍රාර්ථනාව ඇතුළුව මේ ලැබුණු බීජය අද මෙතනින් මේ දරුවන්ගේ සිත් තුළින් ඇති වෙලා තිබෙන මේ බීජය කවදා හරි දවසක මහා වෘක්ෂයක් බවට පත් වෙලා සමස්ත ලාංකීය ජනතාවටම එළිය දෙන්නට, සේවන දෙන්නට, පළබර දෙන්නට අවස්ථාව උදා වේවි. ගරු විදුහල්පති මෑණියනි, ස්තුතියි. Thank you.